අයිබෝන් මම ඉන්නේ සබහධර්මය විසින් මාපු ඉතාමත්ම සුන්දර පාරාදීසයක ඔබ හිතන ඇති මේ කොහෙද කියලා කොළඹ නගරයේ ආසන්නේ ඒ වගේම අපේ අගනගර තුල ස්ථානයක තමයි මම අද ඉන්නේ ඉතින් අපි ඉදිරියේ කතා කරමු මේ අපූර්ව ස්ථානය ගැන අපි ඔබට කිව්වා වගේම පරාදීසයක්. අපි ඉන්නේ තලංගම වැවේ. තලංගම වැව කිව්වහම ඔබ හිතනවා ඇති මේක මෑත කාලේ ඉදිකිරීමක් කියලා. එහෙම හිතනවා නම් ඔබ වැරදි. මේ වැව ඉදි කරලා තියෙන්නේ මීට 106කට කලින්. 6 වෙනි පරාක්‍රම බාහු රජතුමා විසින්. සාහිත්‍ය කලාව වගේම ආර්ථික යුද ශක්තිය. මේ හැම දෙයකින්ම පරිපූර්ණ වෙච්ච රාජධානිය ගොඩනගන්න 6 වෙනි පරාක්‍රම බාහු රජතුමා සමත් වුණා. අයවන පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය කාලයේ වර්ෂ 1412 සිට 1467 දක්වා දිව යනවා. එදා රාජකීය හමුදාවේ අවශ්‍යතාවයන් පිණිස ඉදිකළ මේ වැව කේන්ද්‍ර කරගනිමින් බොහෝ ක්‍රියාකාරකම් සිදුවන්නට ඇති. අයවන පරාක්‍රමබාහු යුගයේ ඉදිකළ ඒ මහා තටාකය නිසා මේ ප්‍රදේශයේ එදා හැඳින් වූයේ තඩක ගම ලෙසින්. අද එය තලංගම ලෙසට පරිවර්තනය වී තිබෙනවා. එදායේ ජයග්‍රහී යුගයේ ජයග්‍රහී හමුදාවන් සඳහා මේ වැව තමන්ගේ දියවර සපයන්නට ඇති. අද දවසේ මේ වැවේ ක්‍රියාකාරීත්වය බැලුවොත් එහෙම බොහෝ වෙලාවට ගම් වතුර පාලනයට සහ කෘෂිකර්මාන්තයට තමයි මේ වැවේ වාරිජලය ලබා දෙන්නේ. තලංගම වැවෙන් ආරම්භ වන වාරි ඇල මාර්ග දෙකක් ඔස්සේ අද දවසේ පෝෂණය ලැබන කෙත්බිම් ප්‍රමාණය අක්කර 250කට ආසන්නයි. මේ කෙත්යාය බත්තරමුල්ල කඩුවෙල මාර්ගය දක්වා වීද ගොස් තිබෙනවා. කෝට්ටේ රාජධානි සමයේ සිට අද දක්වා වී වගා කරන මේ කලාපයේ එක් සුවිශේෂී වෙල්යායක්ද දැකිය හැකි. ඒ අක්කර 6 හමාරේ කුඹුර ලෙස හැඳින්වෙන කෝට්ටේ රජවාසල සඳහා වී ලබා දුන් කුඹුරයායයි. තලංගම වැව හා ආශ්‍රිත පාරිසරික කලාපයේ වැදගත්කම සලකා 2007 වසරේ ජාතික පාරිසරික පනත යටතේ ආරක්ෂිත ප්‍රදේශයක් බවට පත් කරනු ලැබුවා. කොට්ටේ රාජධානි සමයට අයිති වුණු ඉතිහාසයේ අපූරු කතාවකින් තමයි අපි තලංගම වැවේ
කතාව පටන් ගත්තේ. නමුත් විවිධ කාල පරිච්ඡේදයන් තුල වැවේ කතාව වෙනස් වුණා. 1942 වර්ෂය කියන්නේ මේ වැවේ කතාවේ ඉතාමත්ම තීරණාත්මක වර්ෂයක්. ඔබ දන්නවා ඇති 1942 ජපන් හමුදාව ජපන් ගුවන් හමුදාව ශ්‍රී ලංකාවේ කොළඹ වරායට බෝම්බ දාන්න ආවා. මේ පැමිණීමේදී ඔවුන් මාර්ගයේ වරදවාගෙන ඔවුන්ගේ ඉලක්කය ඔවුන් සම්පූර්ණ කරගත නොහැකි වුණා. ඔවුන්ගේ එක් ගුවන් යානාවක් ප්‍රහාරයට ලක් වෙලා මේ වැවට තමයි කඩාගෙන වැටුණේ. වර්ෂ 1942 1942 වසරේ දෙවන ලෝක සංග්‍රාමයේදී ජපානය විසින් කොළඹ ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාරයක් සිදු කරන ලැබුවා. පාස්කු ඉරුදින ප්‍රහාර ලෙස හැඳින් වූ මේ ගුවන් ප්‍රහාරය බ්‍රිතාන්‍ය නැගෙනහිර නාවික බලඇණිය පළවා හැරීම සඳහා ජපානය විසින් සැලසුම් කරන ලද්දක්. සැල්වීනිය අතුරා තිබූ තලංගම් වැව එදා විපතට පත් ජපන් ගුවන් නියමුවාට ගුවන් පතයකට සුදුසු බිමක් ලෙස පෙනෙන්නට ඇති. වැව වෙත ගොඩබෑ ගුවන් යානය වැව් පතුලේ ගිලී ගියා. 90 දශකයේ වැවේ සියලු ජලය ඉවත් කළ මොහොතකදී මේ ගුවන් යානයේ ඉතිරිව තිබූ කොටස් ඇතැම් පිරිස් පරණ යකඩ සඳහා ඉවත් කරගෙන තිබීම සැබවින්ම කණගාටුවට කරුණක්. තලංගම් වැවේ එක පසක තියෙන බොහොම සුවදායි පරිසරයක තමයි මම ඉන්නේ. ඔබට පේනවා ඇති මේ තුරුවියන් අප්‍රමාණ සිසිලසක් අපිට අරගෙන එනවා. විශේෂත්වය වන්නේ මේ ප්‍රදේශයේ වාර්තා වෙන විදිහට පක්ෂි විශේෂ 100කට අධික ප්‍රමාණයක් ජීවත් වෙනවා. සංචාරක පක්ෂීන්, ඒ වගේම ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් වගේම ඉතාමත් පුළුල් විදිහට විසිරුණු පක්ෂි ප්‍රජාවක් මෙහි ජීවත් වෙනවා. ඉතින් ඔබට පේනවා ඇති මේ පරිසරය දැක්කහම ඔවුන්ට කැදලි තනන්න, ඔවුන්ට ආහාර සොයන්න, ඔවුන්ට ජීවත් වෙන්න මේ පරිසරය මොනතරම් සුවදායි තොටිල්ලක් නිර්මාණය කරලා තියෙනවද. සංක්‍රමණික, නේවාසික සහ ආවේණික පක්ෂි විශේෂ 100ක් පමණ මෙම කලාපය තම නිවහන වශයෙන් තෝරාගෙන තිබෙනවා. ආහාර බහුල වීම පරිසරයේ සුවදායි බව මේ තෝරා ගැනීමට හේතු වන්නට ඇති. කුඩා පඳුරු සහ වන ලැහැබ්බල ඔවුන් කැදලි දහස් ගණනක් නිමවා තිබෙනවා. ඔබ මේ ආවත් මේ පරිසරයට හානියක් නොකර මේ තුරු සෙවනැල් යටින් ඇවිදගෙන ගියොත් එහෙම ඔබට පෙනේවි පක්ෂීන් ඔබට බිය වෙන්නේ නැහැ. ඔවුන් බොහොම ආදරෙන් ඔබ පිළිගන්නවා. ඔබව දැකලා දුවන්නේ නැහැ. ඒ තරමට මේ පක්ෂීන් මිනිසුන්ට සමීපයි. ඉතින් මේ අත්දැකීම් විඳගන්න ඔබටත් මෙහෙ එන්න පුළුවන්.
තලංග වැව ආශ්‍රිත පරිසර පද්ධතියේ ඉතාමත්ම විශේෂත්වයක් තියෙනවා. දේශීය වගේම විදේශිකයන් අතර පවා මේ ප්‍රදේශය ප්‍රචලිත වෙන හේතුව නිසා. ඒ විශේෂත්වය තමයි ඉතාමත්ම විශාල ජෛව පද්ධතියක් මෙහි පවතිනවා. උරංගයන්, මත්ස්‍යයන්, ඒ වගේම පක්ෂීන් ඉතාමත්ම විශාල වශයෙන් මෙහි ජීවත් වෙනවා. උරංග විශේෂ 12ක්, ශීරපාය විශේෂ 10ක් මෙන්ම මිරිදිය මත්ස්‍ය විශේෂ 15ක් මේ කලාපයේ වාර්තා වී තිබෙනවා. එමෙන් මේ තා අපූරු වෘක්ෂලතා පද්ධතියක්ද මේ කලාපය තුළ දැකිය හැකියි. විසල් තුරුහිස් මත මෙන්ම ජලතලයේ මානෙල් පත්‍ර මත වැව් මායිමේ තුරුවදුන් අතරේ පක්ෂීන් සිය සීමා මායිම් වෙන් කොටගෙන තිබෙනවා. එකිනෙක වෙනස් වර්ණ රටා, නාද රටා තලංගම වැව අසබඩ මවන්නේ රඟ මඩලක්. ඒ රඟ මඩල තුළ ඔබට නිසක වශයෙන්ම ප්‍රේක්ෂකයෙකු වීමට පුළුවන්. තලංගම වෙට්ලෑන්ඩ් වොච් සංවිධානය තලංගම වැව ආරක්ෂා කර ගැනීම පිළිබඳව සිදු කරන්නේ
සුවිසල් මෙහෙවරක්. අගනගරයේ මේ සොඳුරු පරිසර පද්ධතිය රැක ගැනීම පිළිබඳව ඔවුන්ට අප හැමගේම ප්‍රශංසාව හිමි විය යුතුය. ඉතින් අද දවසේ තලංගම වැවේ කතා පුවත අවසන් කරන්නයි සූදානම් වෙන්නේ. අද දවසේ වැඩසටහන තුළින් අපි ඔබට කිව්වේ මීට සියවස් ගණනාවක ඉතිහාසයක් ගැන. 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ යුගයේ සිට අද දක්වා මේ තලංගම වැවේ කතාව. තලංගම වැවේ බොහොම සතුටින් ගත කරපු පැය කිහිපයක් අවසන් කරන්නයි සූදානම් වෙන්නේ. අපි තලංගම වැවට එනකොට ඔබ හිතන්න නැතුව ඇති මේ තලංගම වැවේ මේ තරම් ඉතිහාසයක් ඉතිහාස කතා පුවතක් සැඟවිලා තියෙනවා කියලා. ඉතින් අද දවසේ වැවේ තත්ත්වය තමයි ඔබ අවසාන වශයෙන් දකින්නේ. කුරුල්ලන් ඒගොල්ලන්ගේ කැදලි වලට ඇවිල්ලා. ඉතින් අපිත් කියන්නේ ඔවුන් ආරක්ෂිතව ජීවත් වෙනවා වගේම ඔබටත් නිවසේම ආරක්ෂිතව මේ කොවිඩ් ව්‍යසනය තුළ ජීවිතය ගත කරන්න කියලා. ඉතින් සමුගෙන යන්න. ඔබට සුවදායි සතියක්.